හයි බුවන් අපි ලෝකයේ පිළිබඳව විමසා බලන්න සූදානම් අදත් ඇයි අපි ලෝකයේ පිළිබඳව විමසා බලන්නේ මේ ලෝකේ පෞද්ගලික කියලා දේවල් තියෙනට විදිහක් නැහැ කෙනෙක් කරන දෙයක් තව කෙනෙක්ගේ ජීවිතයට බලපානවා ඒ වගේම එක් රටක් කරන දෙයක් තවත් රටකට ලෝකයේ කොහේ කොතැනක හෝ තිබෙන රටකට බලපෑමේ හැකියාවක් තිබෙනවා ඒ නිසායි අපි ලෝකයේ තොරතුරු පිළිබඳව විමසා බලන්නේ ඒ පිළිබඳව අවබෝධය ලබා ගැනීම අපිට වැදගත් වෙන නිසා වෙනද වගේම අදත් විදේශ විද්‍යා විශ්ලේෂක ප්‍රවීණ මාධවේදී ප්‍රසාද් දඩංගොඩගේ අපිත් සමගයි අයිබෝන් ප්‍රසාද් අයිබෝන් මුලින්ම අපි අවධානය යොමු කරන්නේ අද දවසේ පෙළ ගැස්මට පසුගිය සති දෙකක කාලයක් තුළ අපගේ විශේෂ අවධානය යොමුනා ඊශ්‍රායලට සහ පලස්තීනට විශේෂයෙන්ම පලස්තීනයේ හමාස් සංවිධානයත් ඒ වගේම ඊශ්‍රායල් රජයත් අතර ඇති වූ ගැටුම් නිසා ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වුණා දේපළ හානියට පත් වුණා මෙහිදී බොහෝ දේශපාලන විශ්ලේෂකයන් කිව්ව කතාවක් තමයි ඊශ්‍රායල් අගමැතිවරයා තමගේ බලය රැක ගන්නට නැත්නම් තමගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නට මේ ප්‍රහාර දියත් කරන බව කෙසේතත් මේ වන විට ඊශ්‍රායල් අගමැතිවරයාගේ තනතුරු පිළිබඳව යම් ආකාරයක අභියෝගයක් ඇති වෙලා තියෙනවා ඔව් ඇත්තටම කිව්වොත් ලබන බදාදා වෙනකන් විතරයි බොහෝ දුරට මේ දැන් මේ අපි කතා කරන කාරණය හරි ගියොත් බෙන්ජමින් නෙතන්‍යාහු අගමැතිවරයාට අගමැති පදවියේ ඉන්න තියෙන්නේ ඒ වගේම ඔහු 1999 පස්සේ ඔහු මේ දේශපාලන කරළියේ වැජබෙන් 1996 වසරේ ඉඳලා නමුත් 1999 පස්සේ ඔහු අගමැතිවරයා විදිහට ලබන බරපතලම පරාජය ලෙස සැලකෙනවා ඔහුට අගමැති පදවිය අහිමි වුණොත් ඔහුගේ දේශපාලන ජීවිතයේ වඩාත්ම බරපතල සංසිද්ධිය විදිහට සැලකෙනවා මොකද මේ වෙනකොට අගමැතිවරයාගේ පැවැත්මට ඉතාම බරපතල තර්ජනයක් ඔහුගේ රජයේ පැවැත්මට ඉතාම බරපතල තර්ජනයක් ඉස්මතු වෙලා තියෙන නිසා මොකද මේ තර්ජනය දැන් අපි ඊශ්‍රායල් ගැන මේ දර්ශන මතක් කළා පසුගිය සති කිහිපයේ අපේ ප්‍රධාන මාතෘකාව වෙච්ච මේ ගාසා යුද්ධය පිළිබඳව මේ ගාසා යුද්ධය සිද්ධ වෙන අතර වාරයේදී ඒ කියන්නේ දේශපාලන අපි ගත්තොත් මාධ්‍ය වාර්තා අතර වඩාත් ඉලිප්පිලා උඩට නොආපු නමුත් යටිපෙළ තුල කතාබහට ලක් වෙච්ච කාරණයක් තමයි මේ බෙන්ජමින් නෙතන්‍යාහු මේ ඔහුගේ මේ නායකත්වයේ යටතේ ගාසා තීරයට පහර දීම සිදු කළේ සැබවින්ම ගාසා හමාස් සංවිධානයෙන් ගාසා තීරයේ පලස්තින සටන්කාමීන්ගෙන් එල්ලවෙච්ච අභියෝගයේද එහෙම නැත්නම් ඔහුට රට තුල දේශපාලනික වශයෙන් තියෙන අභියෝගයේද කියන කාරණේ මොකද්ද මේ අභියෝගය දැන් අවුරුදු දෙකක් තිස්සේ අපි सत्य वशं इस्राइली देशपालन इस्राइल भूमि देशपालने कथा करो वैडिपुर कथाभाट लखे नमत अवरुद देखा से इस्राइले हरिहवंग आंडवा पीटोगन बरियुदा तीन इट हेतु इलाती बेन्ने अवरुद देखा तुल महामति वर्ण हतरा अवरुद देखा तुल महामति वर्ण हतरा पैत अवसान महामति पैत पहुगे मारतु मासे इतने मारतु मासे तीयपू महामति वर्णेन निशी आकार रजयाक पत्कर गट हकिया ईश्वर पार्लिमेन्तु आसन कसिय विशक्ति नमुदे बेंजमिन नेतन्याहु अगमति वर्या गेने सुलुतर राज्य सुलुतर राज्य हुटतीय मे पार्लिमेन्तु आसन कसिय विशेन हट एकाकोन बहुतरा सहित राज्य නමුත් බෙන්ජමින් නෙතන්‍යාහුගේ පක්ෂයට තිබෙන්නේ ආසන 30ක් පමණයි. එතකොට තව 31ක් ඕන ඔහුට කියන බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා. ඒක සිද්ධ වෙන්නේ නැහැ මොකද මේ ආසන 120 පක්ෂ 10කට වැඩි සංඛ්‍යාවක් අතර බෙදිලා ගිලා තියෙනවා. දැන් ඊළඟට වැඩිම ආසන සංඛ්‍යාවක් තියෙන ආසන 17ක්. याश अतीत कीन पक्षेट इत शास कीन पक्षेट आसन नमयक तीन ब्लू एंड वाइट कीन संधानेट तीन वा आसन अटक यमीना कीन पक्षेट आसन हतक तीन वा कमकर पक्षेट आसन हतक तीन मे वशेन मे आसन संख्या इताम विसुरुन विधियत पार्लिमेंट बेदिलगील तीन तन मेनिसा इश्राले तुल देशपालनिक वशेन पावतीन इताम බරපතල අර්බුදකාරී තත්ත්වය මේ තත්ත්වය වඩා නරකතර හැරුණ අපි මේ දකුණු සංසිද්ධිය නිසා ඊශ්‍රායල් අරාබිවරු ඒ වගේම ඊශ්‍රායලයේ මධ්‍යස්ථ යුදෙව මතධාරීන් පසුගිය දිනවල සිදු වෙච්ච ප්‍රචණ්ඩකාරීත්වයට රහිවත්
උද්ඝෝෂණය කළා උද්ඝෝෂණ ගණනාවක් තිබ්බා එහිදී අරාබි ජාතිකයන් පලස්තින් සම්භවයක් සහිත පුද්ගලයන් ඊශ්‍රායෙල් හමුදා ප්‍රහාරයෙන් මිය ගියා අභ්‍යන්තර පොලිස් ප්‍රහාරවලින් මිය ගියා ඉතින් මේ තත්ත්වයේ යටතේ ඊශ්‍රායෙලේ යම් කිසි අස්ථාවර භාවයක් අපිට බාහිර ලෝකෙන් නොපෙනුනාට තිබෙනවා ඒ අතරවාරයේදී බෙන්ජමින් නෙතන්‍යාහු අගමැතිවරයාට ඔහුගේ ප්‍රතිරූපේ නංවා ගන්නට තිබිච්ච හොඳම දේ තමයි ඔය එන්නත් කරන වැඩපිළිවෙල. වඩා සාර්ථකව ඊශ්‍රායලය ගත්තොත් ලෝකේ එන්නත් කරන්නේ ඊටාම සාර්ථක වශයෙන් කරගෙන ගියපු රාජ්‍යයක්. මොකද ඔය ෆයිසර් බයෝන්ටෙක් එන්නත ලෝකේ කිසිදු රටක අනුමැති කිසිදු කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පමණක් නෙමෙයි රටකින් ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරපු ඇමරිකා එක්සත් ජනපදයේ පවා අනුමැතිය දෙන්න ඉස්සලා එම සමාගමට ඇනවුම් දීලා එමෙ එන්නත ගින්න ගත පළවෙනි එන්නත ගබඩා කිරීමේ ආදිශීත පහසුකම්ද සහිතව ඊශ්‍රායල් රාජ්‍ය මුල්ම තොගේ වශයෙන් එන්නත් 8 ලක්ෂයක් ගෙන්න ගත්තේ එන්නත් ලෝකේ එන්නත් භාවිතය ආරම්භ කිරීමට පෙර ආතුවම ඉන්පසුව ඉතාම වේගයෙන් උන්නත්කරණය සිදු කරගෙන ගියා ඉතින් ඒක එක්තරාකාරයේ ප්ලස් පොයින්ට් එක. නමුත් මේ ගාසා තීරයේ සිදුවෙච්ච ප්‍රචණ්ඩකාරීත්වය අපි ගත්තොත් අධික බලයක් යොදවලා පලස්තීන ජාතිකයන් ඝාතනයට ලක් කිරීම කියන කාරණේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ප්‍රතිරූපය පිළිබඳව යම් අභියෝගයක් එල්ල වෙලා තියෙන අවස්ථාවක තමයි මේ අපි කතා කරන දේශපාලනික අර්බුදයක් මතුවෙන්නේ. එතකොට දැන් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුට තියෙන්නේ ඔහුගේ පක්ෂයට ආසන 30යි මේ වෙනකොට විපක්ෂ කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා සංධානයක් පිහිටවාගෙන තියෙනවා. එතකොට දැන් මේ සංධානයට එකතු වෙලා තිබෙනවා නැෆ්තලි බෙනිට් කියන අන්ත දක්ෂිණාසික නායකයා සහ ඒ වගේම යාඩ් ලිපිඩ් කියන පක්ෂය එකතු වෙලා තිබෙනවා මේ මේ යාඩ් ලිපිඩ්ගේ පක්ෂය මේකට සම්බන්ධ වෙලා තියෙනවා ඒ වගේ පක්ෂ කිහිපයක් සම්බන්ධ වෙලා උන් බලාපොරොත්තු වෙනවා ලබන බදාදා වෙනකොට උන්ට කල් ලබා දීලා තියෙනවා ඊශ්‍රායල් ජනාධිපතිවරයා විසින් බහුතරය ඔප්පු කිරීම සඳහා දැන් මේ කණ්ඩායම මේ වෙනකොට වැඩ කරගෙන යනවා බොහෝ දුරට උන්ට ආසන 61 සීමාව ඉක්මවන්නට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා මේ සම්දාන සාකච්ඡා සාර්ථක වුවොත් මේ අපි දකින්නේ විපක්ෂ කණ්ඩායම් එතකොට ඔවුන් බලාපොරොත්තු වෙනවා ලබන බදාදා වෙනකොට අලුත් රජයක් පිහිටුවීම සඳහා වන ඉල්ලීම ක්ලේම් එක ඉදිරිපත් කරන්න ඊශ්‍රායල් ජනාධිපතිවරයාට එහෙම වුණොත් ඊශ්‍රායලේ අනිවාර්යයෙන්ම බෙන්ජමින් නෙතන්‍යාහුගේ ලිඛිත පක්ෂයට දැනට පාර්ලිමේන්තුවේ ඔවුන් ගෙන යන සුළුතර ආණ්ඩුව ඔවුන්ට විපක්ෂයේ පැත්තට යන්න වෙනවා මොකද විපක්ෂ සංධානයක් එකතු වෙලා බහුතර බලය ප්‍රකාශයට පත් කරාට පස්සේ ආණ්ඩුව වෙනස් වෙනවා. හැබැයි ඊශ්‍රායල් ගමන් මඟ බොහෝ දුරට වෙනස් නොවෙන්න ඉඩ තියෙනවා. මොකද අපි ගත ලිඛිත පක්ෂයත් ඔය බලයට පත් වෙන්නට බලාපොරොත්තු වෙන්න විපක්ෂ සංධානයක්. මොකද මේ තුල ඉන්නවා විවිධාකාරයේ මතධාරීන්. ඒ නිසා මේ සංධානයේ පැවැත්ම පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. මොකද ඇත්තටම මේ විවිධ මතධාරීන් මේකට ඉදිරිපත් වෙලා ඉන්න හින්දා එතෙන්දී ඊළඟට අපි ප්‍රධාන වශයෙන්ම ඔය නැෆ්ලි බෙනිට් වගේ අන්ත දක්ෂිණාංශික නායකයෝ උන් සමග මේ ගමන යා මොකද උන් නිරතුරුව යුද්ධය කෙරෙහි වැඩි විශ්වාසයක් තියෙනවා. බොහෝ දුරට බෙන්ජමින් නෙතන්‍යාහුටත් වඩා මේ යුදකාමී වෙන්නට ඉඩ කඩ තියෙනවා මේ කණ්ඩායම. ඒ නිසා අපි ගත්තොත් ඊශ්‍රායලය සහ එහි මැද පෙරදිග භූමිකාවේ ලොකු වෙනසක් සිදුවීමේ ප්‍රවණතාවයක් නැහැ මේ ඊශ්‍රායලයේ දේශපාලනික වෙනස නිසා. නමුත් ඔවුන්ට ලැබෙන එකම වාසිය තමයි යම් කිසි ආකාරයකින් මේ සංධානයේ ගොඩනැගිනොත් කෙටි කලකට හෝ බහුතර ආණ්ඩුවක් පිහිටවා ගැනීමට හැකියාව ලැබෙනවා. මොකද මේ වගේ අතිශයින් විසිරුණු කණ්ඩායම් සමග එකතු වෙලා ඇති කරගන්නා වූ දේශපාලන සංධානවල අනාගතයේ තරම් සුබදායක නැහැ කියන එක අපි දේශපාලන ඉතිහාසය දිහා බැලුවාම ඉතාම හොඳින් අපිට අවබෝධ වෙනවා. ඒ නිසා මේ සංධානයේ දිගු කාලීන පාලනයක් ගෙන යයි කියලා හිතන්න අමාරුයි. නමුත් ඔවුන්ට තවමත් අපිට තහවුරු වෙලා නැහැ ඔවුන්ට හැකියාව ලැබෙනවද කියලා මේක සංධානයේ පිහිටවන්නත්. මොකද තාමත් එය මූලික මට්ටමේ තියෙන්නේ. මේ ගිවිසුම හරියටම සම්මත වුණොත් ලබන බදාදා වෙනකොට අපිට තීරණයක් දැනගන්න හැකියාව ලැබෙයි ඊශ්‍රායලයේ පාලන වෙනසක් සිද්ධ වෙනවද නැද්ද කියලා.
ප්‍රසාද් ඊශ්‍රායලයේ පාලනයේ වෙනසක් සිද්ධුනොත් එය බටහිරට සහ ගාසා තීරයේ ප්‍රශ්නෙට මොන ආකාරයෙන් බලපයිද? මම කලින් කිව්වා වගේ දර්ශන ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේ ඇත්තටම මේ එකක් තමයි ඔවුන් ජාතියක් විදිහට ඔවුන්ගේ පැවැත්ම සහ ජාතික ප්‍රතිපත්ති ගත්තාම ඔවුන් ඉන්නේ ඊශ්‍රායලයේ දැනට ගෙන යන වැඩපිළිවෙල ඉදිරි කියන්නේ යුදෙව් ජනවාසකරණය පලස්තීනුවන්ගේ භූමි අත්පත් කරගෙන ඒවා නිදහස් නොකිරීමේ ප්‍රතිපත්ති මේ ප්‍රතිපත්ති දැඩිලෙස එල්බගෙන සිටින ජාතික ප්‍රතිපත්තිය තමයි ඊශ්‍රායලයේ තුල තියෙන. ඒ නිසා කුමන පක්ෂයක් බලයට ආවත් මේ ජාතික වැඩපිළිවෙලින් ඉවත් වෙන එක නැහැ. ඒවා අඩු වැඩි වීමක් සිද්ධ වෙනවා මිසක්. ඇතරම එවැනි තත්ත්වයක ලිහිල් භාවයක් පෙන්වුවේ අපි අර කතා කරපු 1993 सामग्यूसुमटेलबुनु अगमति इच्छा क्रबींगे राजे अटते विराय अगमति वगेम पशुकाट विदेशमति शिमोन पेरेस पशुकालीनो अगमति वरयाबाट पत्ना इम काल वकवाणुवलि वितरय अभी दैक्य मध्यस्थ भूदुट मध्यस्थ पेट बर वेडपिल्लग्नि पलस्तीन अंटे एम एम साधारण इष्टकिन नम तीन पशुकालीन पलस्तीन प्रश्न संबंधे निश्राण किसुद बुर्लकुन दिरीटत्व विनाशन लकन पेन्नुकर मे देश पालन विनस्तु ඩෙන්මාර්කයේ මාධ්‍ය ආයතනයක් විශේෂ විමර්ශනයක් කරනවා. එහිදී ඔවුන් අනාවරණය කරගන්නවා ඇමරිකාවට ඔත්තු බැලීම සඳහා ඩෙන්මාර්ක රජය සහාය දක්වා කියලා. මෙහිදී ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය සහ නෝර්වේ රාජ්‍යට එරෙහිව ඔවුන්ගේ තොරතුරු විමසා බැලීම සඳහායි නැත්නම් ඔත්තු බැලීම සඳහායි ඩෙන්මාර්කය ඇමරිකා එක්සත් ජනපදයට සහාය දක්වලා තියෙන්නේ. ඔබ ඩෙන්මාර්ක් මාධ්‍ය මේ ඉතාම පුළුල් विमर्शन के मे इवगेम तवत् आयतन करपु विमर्शन तेकतु करगिन तमय मे ताम बरपतल चोदना प्राजेटिपत्कराने डेन्मार्क रजय उदौ कलती नौ किला अमेरिका एक्सत् जनपदेट यूरोपे तुलाबलि मे मेह्यूं पुलकिम सदा इधर मे उत्तुबलि मे मेह्यूं गत्ताम मेवा कारण अलुद्याक नि मुखद मेक अभी दख दिदास धातुनावृद्धि मे प्रश्न इसमतुलावा उबट मत कहते एडवर्ड स्नोडन के अन्े अमेरिका एक्स जनपद राज्य रहस्य हेलिकर क्रियाकार्य उदनट रुसिया इन्े अमेरिका हु अतर गुर्गनी संधा लुकु व्यायाम धर धरुआ එවගේම ලොකු මෙහෙයුමක් ගෙන ගියා නමුත් ඒ අසාර්ථක වුණා ඉන්පසුව තමයි ඔය විකිලීක්ස් ඒ වේතරතුරු හෙලිකර විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රධානී යවන ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍යයේදී කොටු කරන්නේ ඒ නිසා මේක අලුත් කතන්දරයක් නෙමෙයි ඒ 2013 චෝදනාවලදීත් මේ කතන්දරය එළියට ආවා ඒ කියන්නේ ඇමරිකාව ඒ වකවානුවේදී එඩ්වර්ඩ් ස්නෝඩන් තොරතුරු හෙලිකර ඇන්ගෙලා මර්කල් जर्मन चांसलवरियगे पौद्गलिक दुराकथनय सह राजकारी जंगम दुराकथने अमेरिकान उत्तुकरुवान्विसिन बक्कलती नो हेमत्तता हेक्कलत मे टैप अब सामान के टैप करनो किला अन्ने दे कलती नो किला वेला बल्ले मुनि ओ अभी कथा करमिन हिटिए मे डेन्मार्क එල්ල වෙලා තියෙන චෝදනාව පිළිබඳව ඇමරිකාවට සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න ඉඩකඩ ලබා දුන්න පහසුකම් සැලසුවා කියලා. එතකොට දැන් අපි කතා කරමින් හිටියා මේ 2013 අවුරුද්දේ මේ චෝදනා එළියට ආවා කියලා එඩ්වර්ඩ් ස්නෝඩන් නැමති ක්‍රියාකාරියා විසින් මේ තොරතුරු හෙළි කිරීම නිසා. එතකොට අපිට මතකයි ඔය ජර්මන් චාන්සලවරියගේ දුරකථනය ඇමරිකානු ඔත්තුකරුවන් විසින් මේ ටැප් කරායේ මතතන් එය රහසිගතව සවන් දීමේ ක්‍රමවේදයක් අරගෙන ගියා කියන චෝදනාව එදා ඇමරිකාව ඍජුව ප්‍රතික්ෂේප කරේ නෑ ඒක. ඒ වෙනුවට ඇමරිකාව බොහොම පරිස්සමින් නිවේදනයක් නිකුත් කළා ඒ ප්‍රකාශය හිමත් නැත්තම් මේ සිද්ධිය මතුවෙච්ච කාල සීමාවේ अमेरिका को मे दैंग किसीम अवस्थावक मे दैंग अभी दुर्कथ मे रहस्य संबंधे नवागे अनागते करानी नैब अतीते कराद की प्रश्नार्थ तीन इवागे भूम परस्पर सागत प्रकाश अक्ले कलिंकली न्याय की නිසා මේ නමුත් මේ රටවල් ඉතාම සමීප මිතුරු රටවල්. ඉතින් අපිට පේනවා මිතුරන් අතරේ වුණත් මොනතරම් මේ හොර රහසිගත ක්‍රියාකාරකම් තියෙනවද කියලා එකිනෙකාට එරෙහිව මේ බටහිර සන්ධානය තුළ. එතකොට දැන් මේ චෝදනාව ඉතාම බරපතලයි. මොකද දැන් ඩෙන්මාර්කේ කේන්ද්‍ර කරගනිමින් ජර්මනිය
ප්‍රංශය ස්වීඩනය සහ නෝර්වේ ඇතුළු රටවල් ගණනාවක් පිළිබඳව ඔත්තු සෙව්වා කියන කාරණය හෙළි වෙලා තිබෙනවා. දැන් කොහොමනම් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වලා නැහැ ඩෙන්මාර්ක් රජය හෝ එහෙමත් නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ තවම මොකද මේ මේ තොරතුරු හෙළි දරවීමේ ආරම්භය නිසා මේක අපි කියනවා අර අයිස් කුට්ටියේ දී යට තියෙන අයිස් කන්දේ උඩ කෙලවර විතරයි තාම තව ගැඹුරේ කොච්චරක් තියෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ ඉදිරියේදී වඩාත් අන්තර්ජාතික වේදිකා තුල අන්තර්ජාතික මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වෙන්නට පුළුවන් පුළුල් සංවාදයක් ඇති වෙන්න පුළුවන් සංසිද්ධියක් විදිහට සලකනු ලබනවා. माली राज्य इस्लामीय सटंकामींट एरहिव कटितुकरन माली राज्य हमुदावट सहाय दाक्वनुवा फ्रांशिय नमुत माली राज्य सिद्धुवेन्नट यन्ना उ देशपालन कुमांत्रनयाक हेतुवेन फ्रांशिय तीरने करनुवा ओंगे हमुदाव इन इवत करनट ए पिलिबंदव फ्रांशिय माली राज्येट अनतुरंगिलिमा करनुवा ओ दे माली राज्य पिलिबंदव हुंगा कताबहट लक्कुना मे माली कियन्ने मे मध्यम अफ्रिकन राज्यक इताम बरपतल विधियट मे अनारक्षित तत्वयट पत् वेच्च मोकद मे अफ्रिकानु उत्तुरु सह मध्यम अफ्रिकानु ए वगेम नगिनहिर सह बटहिर कोट्से इताम पुलुल विधियट व्याप्त वेन इस्लामीय सटनकामी व्यापार आईएसआईएस संविधान साइट संबंध अफ्रिकानु सटनकामी आयतन मे मेवा නිසා මේ කලාපේ ඉතාම බරපතල විදිහට අස්ථාවර වෙලා තියෙනවා. ඉතින් එවැනි තත්වයක මාලි රාජ්‍යයට සහාය ලැබෙනවා. මාලි රාජ්‍ය විතරක් නෙමෙයි ඔය කලාපේ රටවල් ගණනාවකට අන්තර්ජාතික සහාය ලැබෙනවා මේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා. මාලි රාජ්‍යයට උදව් කරන්නේ මේ පැරණි අධිරාජ්‍යවාදී පාලකයා විදිහට සැලකෙන ප්‍රංශය. එතකොට ප්‍රංශය ඍජු මැදිහත් වීමක් කළා තිනවා, හමුදාවේ මැදිහත් වීමක් කළා තිනවා මාලි රාජ්‍ය තුල මේ ඉස්ලාමීය සරණකාමී තර්ජන වැට පැවැත්වීම සඳහා. නමුත් මාලි කියන්නේ අපි ගත්තොත් අප්‍රිකාව තුල වඩාත් අස්ථාවර රාජ්‍යයක්. දැන් අවුරුදු දෙකක් තුල අපි අවුරුද්දක් තුල කියන්නේ පහුගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් प्रधान कुमांत्र हमदा कुमांत्र देगा सिद्ध होना अलुत्म हमदा कुमांत्र ने वार्ता उन्हें पसुगीय सतीय ही प्रतिपाल एक विधि हट कुमांत्र नायक हमदा नायक या कर्नल असेमी गोईता की न में हमदा प्रधानिया मेवन कोट माल राज्य पालक या बाउट नाम कलति बिना हु अंतरवार जनाधिपति वर्या विधि नाम करने मगद बलेट पत्न हम हमदा නායකෙක්ම කියන්නේ ඉතාමික් මනින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන වුන් අන්තර්වාර පාලනයක් පමණයි ගෙන යන්නේ කියලා. දැන් නමුත් පහුගිය පිටත පහුගිය සිකුරාදා මේ සතියන්තයල මීමට පෙර ආතුව මාලි රාජ්‍යයේ ව්‍යවස්ථාදායක අධිකරණය විසින් මේ කර්නල් අසේමි ගෝයිතා නම් කරා රටේ අන්තර්වාර පාලකයා විදිහට. එතකොට දැන් එම සිද්ධියත් එක්ක මෙතෙක් පාලනය හොබවපු ජනාධිපති බාහ්නඩේව් සහ ඒ වගේම අගමැති මොක්තාර් කොයෙන් ඔවුන් මේ වෙනකොට සිරගත වෙන්නේ. දැන් අපි ගත ප්‍රංශයේ ඇතුළු අනෙකුත් රටවල් මාල් රාජ්‍යයට බල කරනවා මේ නැවත වතාව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න කියලා. එතකොට මේ බල කිරීමේ එක ක්‍රියාදාමයක් විදිහට තමයි ප්‍රංශ ජනාධිපතිවරයා එමනුවෙල් මැක්රන් අනතුරු අඟවන්නේ මේ මාල් රාජ්‍යෙන් පංශ හමුදා 5000ක් ඉන්නවා පංශ හමුදාව ඉවත් කර ගන්න බවට මේ අර්බුදකාරී තත්වය සමතේකට පත්වන්නේ නම් කැනඩාව එරට ගෝල් එරට සාම්ප්‍රදායික ජනතාවට එරෙහිව යම් ආකාරයේ මෙහෙමත් දියත් කළා ඔවුන්ගේ ජීවිතයට හානි කළා කියන ඓතිහාසිකත කාරණාවක් සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයා සමාව ඉල්ලලා තිබෙනවා. පසුගිය සතිය ගත්තහම නමීබියාව ඒ වගේම ජර්මනිය වගේ රටවල නායකින් විශේෂයෙන්ම නමීබියාවේ ප්‍රශ්නියත් ඒ වගේම සමාවිල්ල පවස්වන්න අපි දැක්කා. ඔව් අතරම දැන් මේ පැරණි අධිරාජ්‍යවාදී රටවල් සහ පාලකයන් උත්සාහ ගන්නවා මේ අතීතයේ ඔවුන්ගේ පිටිපස්සේ තිබෙන මේ අඳුරු අතීතයෙන් මිදෙන්නට. මොකද ඔවුන් ලෝකෙ ඉදිරිපත් කළ හමු ඉදිරිපත් කරන ප්‍රතිරූපය සහ ඔවුන්ගේ අතීතය ගැලපෙන්නේ නැති නිසා අපි දන්නවා මේ යුරෝපය
සහ අපි වර්තමානයේ යුරෝපයත් යුරෝපේ තමයි අතීතයේ බලකේන්ද්‍රය වෙලා තිබ්බේ අතර ඇමරිකාවත් ඇමරිකාවෙත් ඔය අපි දකින්න කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ පාලකයන් බිහි වෙන්නේ යුරෝපෙන් සංක්‍රමණය වෙච්ච බ්‍රිතාන්‍ය ප්‍රංශ ස්පාඤ්ඤ ජාතිකයන්ගෙන් එතකොට දැන් කැනඩාවත් මුල් අවස්ථාවේදී ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ගේ යටතේ තිබුණින් පසුව බ්‍රිතාන්‍යයන් අතරටපත් වෙනවා දැන් උතුරු ඇමරිකා මහද්වීපය තුල ඒ කියන්නේ ඔය ස්පාඤ්ඤ ජාතිකයන් ඇමරිකාව හොයාගත්තට පස්සේ ක්‍රිස්ටොෆර් කොලොම්බස් ගේ මූලිකත්වයෙන් මුලින්ම ස්පාඤ්ඤ ජාතිකයන් මේ කලාපයට ගිහිල්ලා මේ විශාල වශයෙන් ඒ කාලය තුල ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු ඔය අපි උතුරු ඇමරිකානු භූමිය සහ දකුණු ඇමරිකානු භූමිය ජනාවාස වෙලා තිබ්බේ ඔය රතු ඉන්දියානුවන් කියන මුලින්ම උතුරු ඇමරිකාව රතු ඉන්දියානුවන් කියන ගෝත්‍රවලින්. එතකොට දැන් අපි මේක ලොකු කතාවක් අපිට වෙලාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි කෙලින්ම කැනඩාව පැත්තට යමු ඇමරිකා එක්සත් ජනපදයේ අපි ගත්තොත් ලක්ෂ තුනක් හතරක් මේ ගෝත්‍රිකයන් මරා දැමුවන් බවට ඉතාම පැහැදිලි සාක්ෂි තියෙනවා මේ සුදු ජාතිකයන් ඔවුන්ගේ පාලනය ව්‍යාප්ත කර ගැනීම සඳහා කැනඩාවෙත් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ කැනඩාවේ මුලින්ම මේ ගෝත්‍ර මේ පාලනය හොබවපු ගෝත්‍ර ඔවුන්ගේ භූමි වලින් පළවා හැරීමක් සිද්ධ කරලා තියෙනවා මොකද කැනඩා රජයේ මුලින්ම හඳුන්වා දීලා තියෙනවා 1700 ඔය අධිරාජ්‍යවාදී පාලකයන් මුලින්ම අපි ගත්තොත් 1018 වෙනි සියවසේදී 1845 දී තමයි මුලින්ම 1845 දී වුන් හඳුන්වලා දෙනවා මේ පනත් කීපයක් මේ ඉඩම් පවරා ගැනීම සඳහා ඉන්පසුව මේ කැනඩාවේ ස්වදේශික ජාතිකයන් ක්‍රමෙන් වඳවී යාමේ තර්ජනයකට ලක් වෙනවා මොකද වුන් ක්‍රමානුකූල සිස්ටමැටිකලි වුන්ගේ ගහණය අවසන් කිරීමට පෙළඹිච්ච නිසා ඒහි එක ප්‍රතිඵලයක් තමයි මේ කල්චරල් ජෙනොසයිඩ් එහෙම නැත්නම් සංස්කෘතික සමූහ ඝාතනය කියන්නේ එතෙන්දි කරන්නේ මේ මේ අය මේක ඕස්ට්‍රේලියාවෙත් වුණා ශිෂ්ට ස්වභාවයට පත් කරනවා කියලා මේ ස්වදේශික පවුල්වල ළමයි අරගෙන යනවා ළමයි ගෙනහිල්ලා වෙනම තැන්වල කොටු කරලා තියාගෙන අධ්‍යාපන ලබා දෙන බවට සඳහන් කරමින් ඔවුන් ගාල් කරලා තියාගෙන ඒ අධ්‍යාපන කටයුතු සිද්ධ කරන නමුත් අධ්‍යාපනයට වඩා එතන ඒවයි සිදුවලා තියෙන ඉතාම බිහිසුණු අපරාධය. ඒ අපරාධයක් මේ වෙනකොට එළි දැක්වුණා මේ ඒ අනුව තමයි මේ ප්‍රංශ ආගමැති ට්‍රූඩෝ සඳහන් කරලා තින් ජස්ටින් ට්‍රූඩෝ මේ අද කැනඩාවේ සියලුම ප්‍රදේශවල ජාතික දජය අඩකුඹු කරන්න කියලා මොකද මේ පසුගිය සතියේ කියන්නේ සතිය අන්තයේ වෙනකොට වාර්තා වෙච්ච ප්‍රධානම කාරණයක් තමයි මේ පැරණි මෙවැනි පාසලකින් ළමයින් 215 දෙනෙකුගේ මලසිරුරු කොටස් ඒ කියන්නේ පොළවේ වලලා තිබෙන බව හෙළිවීම. එතකොට මේ දරුවන් අපි ගත්තොත් මේ පාසල් ක්‍රියාත්මක වෙලා තියෙනවා මේ 1870 ඉඳලා 1990 වෙනකන් එතකොට මේ කාලවකවානු තුල මේ පාසල් වලට ආපු දරුවන් මොකද මේක පල්ලියට තමයි මුලින්ම මේ පාසල් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඉතින් අතරම මේ පිළිබඳව විමර්ශන ගණනාවක් පැවැත්තුනා ඒ අනුව පැහැදිලි ඇතනේ මේ වකවානුවේදී විවිධ තාඩන පීඩන වලින් මේ ස්වදේශික දරුවන් ඝාතනය කරනු ලබලා තියෙනවා කියලා. ඉතින් මේ ගැන දැනට ජීවත් වෙන ඔය ස්වදේශික ගෝත්‍රිකයන් ඔවුන් විවිධාකාරයෙන් විරෝධතාවල යෙදෙනවා. ඔවුන්ගේ විරෝධතාවල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ තොරතුරු එළියට එන්නේ. කැනඩාව මේ ට්‍රූත් කමිෂන් පත් කළා මේ ගැන කරුණු සොයන්නේ. ඒ අනුව ඉදිරි කාලය තුල අපිට දැක් ගන්න ලැබේවි මේ සම්බන්ධයෙන් වඩාත් විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමක් සහ වන්දි ලබා දීමක් ඉදිරියේ සිදු වෙයි කියලා දැනටත් ඒ සම්බන්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා මොකද ඔවුන්ට මේ කැනඩාව වගේ රටවලට ඔවුන්ගේ අතීතයේ නිවැරදි කරගත යුතු තැනට ඇවිල්ලා තියෙන නිසා මොකද ඔවුන් ලෝකයේ හැමෝම ඉදිරිපත් කරන ප්‍රතිරූපයට ඔවුන් පසුපස තියෙන මේ අඳුරු අතීතය නොගැලපෙන නිසා කොරෝනා සමය තුළ සුවිශේෂී විවාහ මංගල උත්සවයක් පිළිබඳවත් අපිට වාර්තා වෙනවා. ඔව් දැන් මේ විවාහ මංගල උත්සව තියන්න බෑනේ ඇත්තටම අපේ රටෙත් ඒ වගේම ලෝකයේ අනිත් රටවලත් මේ තත්ත්වය පොදුයි බොහෝ රටවලට තිබුණත් දැඩි නීති රීති යට තියෙන්නේ. ඉතින් කොවිතරම් බලවත් පුද්ගලෙක් වුණත් මේවට අනුගත වෙන්න අපි කතා කරන්නේ ඔබ දන්නව දැනටම මේ කාගේ විවාහයද කියලා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඔහු ගේ අතන තුන්වෙනි විවාහය
නමුත් ඔහු මෙතෙක් කල් මේ ආගමික පදයට පත් වෙද්දී ඔහු විවාහ වෙලා හිටියේ නැහැ සහකාරී සමග නමුත් ඔවුන් ලිවින් ටුගෙදර් එකට ජීවත් වුණා ඔවුන්ට දරුවෙකුත් ඉන්නවා ඉතින් විවිධ දේශපාලන කැලැප්පීම් මැද්දේ අවසානයේදී මේ කොරෝනා තර්ජනයට පිටු දැකීම සඳහා ඔහු කොරෝනාවට ගොදුරු වෙලා අසාධ්‍ය තත්ත්වයකට පත් වෙලා ඉන් පස්සේ කොහොම හරි මේක පිටු දැකීම සඳහා ලොකු කාර්යභාරයක් කරනවා බ්‍රිතාන්‍ය කොරෝනාවේ හිටපු තැනින් ගොඩක් හොඳ තැනකට ඇවිල්ලා තිබෙනවා එන්නත් කරණයත් එක්ක යුරෝපයේ වැඩිපුරම එන්නත් කරණය සාර්ථක ලෙස ඉටු කරපු රාජ්‍යයෙහි කීර්තිය බොරිස් ජොන්සන් අගමැතිවරයාට ලැබෙනවා ඒ අනුව තමයි ඔහු මේ තීරණය කරන්නේ බොහොම පෞද්ගලික විදිහට ඔහුගේ විවාහ උත්සවය අරගෙන 30 දෙනයි අමුතු මේ ඇවිල්ලා තියෙන්නේ ඒවත් සියලුම සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව ඉතාම නිහඬ පෞද්ගලික උත්සවයක් විදිහට තමයි ඔහුගේ විවාහය සිදු කරුණා කියලා වාර්තා වෙන්නේ ඉතින් මේකත් එක්තරා කාර්යක ආදර්ශයක් විදිහට සලකනු ලබනවා ශ්‍රී ප්‍රසාද් අපි හෙටත් හමුවෙමු සියදේශ සමගින් සමුගන්නවා අදට ආයුබෝවන්